පුරා යුගයම පසු කරමින් මිනිස් සංඛතිය හැඟීම් දැනීම් වලින් තර වෙමින් ඉදිරියට යනවා. හැඟීමත් හදවතක් සමග උපත ලබන සියල්ලෝම ආත්මගත වෙන්නේ කලාවෙන්. හැඟීම් දැනෙන නමුත් හැඟීම් නොතකන රොබෝවරු වර්තමානය වන විට බිහි වෙලා තියෙනවා. සමාජයේ බහුතරය ආත්ම පමණක් ඇත්තෝ බවට පත් වෙලා තියෙනවා. මේ එහෙම පිරිසකට අපෙන් කෙරෙන මාධ්‍යමය මෙහෙවර. නිෂ්පාදනීය ඉතිහාසයක් තුළ මිනිස් සබඳතා අර්ථවත් වන්නේ එකිනෙකා වෙන් කළ නොහැකි ලෙස එය අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමෙනි. එදා ගෝත්‍රික යුගයේ කෙනෙකුගේ අනන්‍යතාවය සටහන් වූයේ ශරීරයේ මත තබන කැපුමක් හෝ පච්චා කිරීමකින්. සමාජයේ බිහිවීමත් සමග පච්චා යොදා ගන්නේ විලාසිතාවකට එහා ගිය අදහසකින්ද? වාසුලියා, ඉතුරුක්කාර යෞවනයේ සදාතනික පුත්‍රයා.